ඉතින් හැමෝටම සුබම සුබ දවසක් අදත් ට්‍රොනික් ක්‍රයිස් YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් ගෙනාවා ඒ තමයි මේ BMP 280 කියන ටෙම්පරේචර් සෙන්සර් එක ගැන ඉතින් අපි බලමු මේකෙන් Node MCU බෝඩ් එකට මේක කනෙක්ට් කරලා Wi-Fi හරහා කොහොමද ටෙම්පරේචර් එක ප්‍රෙෂර් ඇටිටියුඩ් ඒ ඔක්කොම බලන්න කියලා ඉතින් වීඩියෝ එක ඉවර වෙන තෙක් රැඳී සිටින්න අපි යන් වීඩියෝ එකට दयालुने थिंग इसलाम सेंसर रखना मैं पूरी हिंदी में क्वाल की अन्ना मे सेंसर एक BMP देसी आसू हुआ मैं के मुताबिक एक एक वर्ग मॉडल दिए ना BMP एक ऐसी आसू हुआ BME देसी आसू हुआ किया इतनी मैं का तर मार्डिनो वालिंग वैध कर अंडर सह यम यम उपकरण निर्माण कर तमा निर्माण कर लती है मैं का मंगा ली एक्सप्रेस सेकिंग ऑर्डर करे ඉතින් මේක ඇත්තටම කුඩා හින්දා යම් හොඳ නිර්මාණ කරන්න පුළුවන් ඉතින් මම මේක පින් ටික පොඩ්ඩක් හඳුන්වන්නම් මේකට මේ හෙඩර්ස් මේක මිලදී ගන්නකොට මෙනවා ඔයාලට පුළුවන් ලංකාවේ වෙන්දපලනොත් මේක මිලදී ගන්න ඉතින් මේක වැඩ කරන්නේ වෝල්ට 3.3 න් නෝඩ් MCU බෝඩ් එකනොත් 3.3 කවුට් කරන හින්දා හොඳයි ඊළඟට අපි ග්‍රවුන්ඩ් එක තියෙනවා ग्राउंड के तीन VCC पिन करता हूँ तुम्हें दस में तुम इन करने इलाट SCL पिन ने करता हूँ अभी SCL पिन ने कसा SDA पिन ने करता हूँ अभी Node MCU बोर्ड के संबंध करने SCL पिन ने क्या ने सीरियल क्लॉक पिन ने के इलाट SDA पिन ने क्या ने डेटा पिन ने का ये टाइम तो रा तब तीनों चिप सीरियल SPI कम्युनिकेशन ने वाला टा आये तीनों सीरियल डेटा आउटपुट SPI कम्युनिकेशन ने वाला ඉතින් දැනට ඔයාලා VCC ground SCL SDA ගැන දැනගත්තාම ඇති තව ඉදිරියට ගේන වීඩියෝස් වලින් මම අනෙක් පින් වලිනුත් මොනවද කරන්න කියලා කියලා දෙන්නම් අපි යන් කොහොමද මේ වයරින් එක Node MCU board එකට සම්බන්ධ කරන්න කියලා බලන්න හොඳයි අනුනේ ඉතින් මම වෙනද වගේම අපේ Node MCU board එක ESP එහෙමත් නැත්නම් ESP 8266 board එක ගන්නවා ඒ අරගෙන මම මේ විදියට jumper wire වයර් කීපයක් ගන්නවා संबंध करना मेकिंग दुम्बुरुपाट जंपर वायर का मम संबंध करना VCC सेंसर के VCC पिन ने संबंध करेंगे एक संबंध करना अपे Node MCU बोर्ड के आउट करना 3.3 पिन ने का वोल्ट 3.3 पिन ने का आउट करने पिन ने संबंध करना इट पास से आप आओ मैं कहाँ पाट जंपर का मां संबंध करना सेंसर के ग्राउंड पिन ने कटा ग्राउंड पिन ने कटा संबंध करेगा ग्राउंड पिन ने का संबंध करेगा ना आप बोर्ड डिगिंग आउट करना ग्राउंड पिन ने कटा मुझे संबंध करेगा ना इटे पास से मामा ताव जंपर देख करना कोलापाट जंपर के मुझे संबंध करेगा ना SCL पिन ने कटा एक मम बोर्ड के संबंध करना D1 पिन निकट इलांगट आप SDA पिन निकट मम तेमिली पाट जंपर वायर का संबंध करना एक संबंध करना मम T2 पिन निकट හරි මම වයර් කනෙක්ෂන් එක සම්බන්ධ කරගත්තා හොඳයි අලුනේ ඊළඟට මම අපේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරගන්නවා මේ විදිහට Arduino software එක ඕපන් කරගන්නවා මේ විදිහට ක්ලික් කරලා මම ලියාගත්ත ප්‍රෝග්‍රෑම් එක මම ඕපන් කරගන්නවා ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා subscribe කරන්න ඒ වගේම අපේ Facebook page එකට එකතු වෙන්න group එකක් හදලා තියෙනවා ඒකටත් එකතු වෙන්න දෙකක් open වුණා හරි ඊට පස්සේ open කරගත්ත පස්සේ මෙතන තියෙනවා මම ලියාගත්තු program එක මම මේක අනිවාර්යයෙන්ම ඔයාලා description එකේ අපේ MediaFire account එකට දාලා දාන්නම් ඔයාලට පුළුවන් එතනින් download කරගන්න ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඉස්සෙල්ලාම මේ ප්‍රෝග්‍රෑම් එකේ ලයිබ්‍රරි ටික අපි ඇඩ් කරගන්න ඕනේ මේ සෙන්සර් එකට අදාළව. ඉතින් ඒක නිසා ඔයාලා දන්නවා ස්කෙච් එකට ගිහිල්ලා ඉන්ක්ලූඩ් ලයිබ්‍රරි කියන එකේ තියෙනවා මැනේජ් ලයිබ්‍රරිස් කියලා. ඒකට යන්න.
මම කියන විදිහටම කරන්න ඔයාලට පුළුවන්. එතකොට නිවැරදිව ටෙම්පරේචර් සෙන්සර් එක ක්‍රියාකාරීත්වය බලන්න. මේ විදිහට ආවට පස්සේ තාම ලෝඩින් වෙනවා. හොඳයි. ඊට පස්සේ මෙතන ඔයාලා ඉස්සෙල්ලාම ටයිප් කරගන්න BMP 280 කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදියට සෙන්සර්ස් ටික එනවා. ඒ කියන්නේ සෙන්සර්ස් ටික එනවා. ඒ ආවට පස්සේ ඔයාලට උඩටම එනවා Adafruit BMP 280 library කියලා. ඒක ඉන්ස්ටෝල් කරගන්න. මම දැනටමත් ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතනින් version එක තෝරන්න. version එක තෝරගන්න අවශ්‍ය නැහැ. ඉන්ස්ටෝල් කරගන්න එයා ඔටෝම latest version එක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්නවා. ඊට පස්සේ ඊට යටින් එනවා BMP 280 by Beverl කියලා. ඒකත් ඉන්ස්ටෝල් කරගන්න. මම මේ අදාල ඉන්ස්ටෝල් කරගන්න ඕන ටික අනිවාර්යෙන්ම ඔයාලට description එකේ දාන්නම්. නැත්තම් වීඩියෝ කේත් එක යනකොට ඔයගොල්ලන්ට අමාරු වෙනද. ඊළඟට මේක අයින් කරලා ඊළඟට ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ අනා පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ඩා ෆුට් යුනිෆීට් Adafruit Unified කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලට එනවා ඒකට අදාළ ලයිබ්‍රරි එක පල්ලෙහාට අරගෙන ගිහින් ඔයාලට මම පෙන්නන්න මොකක්ද ඉන්ස්ටෝල් කරගන්න ඕනේ කියලා. Unified කියලා ටයිප් කරගත්තත් ප්‍රමාණවත්. තා පල්ලෙහා තියෙන්නේ මේ තියෙන Adafruit Unified Sensor by Adafruit version 1.1.9 කියන එක. ඒකත් ඉන්ස්ටෝල් කරගන්න ඔයාලා. ඒ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ආයි ඔයාලා යන්න ඕනේ අපේ සෙන්සර් එකයි නෝඩ් MCU බෝඩ් එක අතර තත්ත ගමන් කරගන්න. I2C පින් වලට අදාළ drivers download කරගන්න. ඉතින් මේකට ඔයාලා I2C කියලා ටයිප් කරගත්තනම් ප්‍රමාණවත්. ඊට පස්සේ එනවා ඔටෝ සර්ච් එකලා එනවා. ඒකට අදාළ drivers මේ විදියට පොඩ්ඩක් ඉන්න. හරි, මේ විදියට ආවට පස්සේ පල්ලෙහාට ගියාම I2C device කියලාම ඔයාලට බලා ගන්න පුළුවන් Adafruit AM2320 sensor library. ඒකත් ඉන්ස්ටෝල් කරන I2C temperature ඒකත් ඉන්ස්ටෝල් කරන. ඊළඟට Adafruit BIOS IO කියන මෙන්න මේ 1.14.1 කියන library එකත් ඉන්ස්ටෝල් කරගන්න. ඒ ටික ඔයාලා අනිවාර්යෙන්ම ඉන්ස්ටෝල් කරගන්න. මොකද නැත්තම් අපේ ප්‍රෝග්‍රෑම් එක නෝඩ් MCU බෝඩ් එකට ප්‍රෝග්‍රෑම් කරගන්න බැරි වෙන ප්‍රෝග්‍රෑම් එක දාගන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඉන්ස්ටෝල් කරගන්න ඔයාලා මතක ඇතුව. හොඳයි අරුණේ, එහෙනම් අපි කෝඩ් එකට යන්. ඉස්සෙල්ලම මම මෙතන දාගන්න තියෙනවා ESP8266 අදාළ වෙබ් සර්වර් එක, ඒ කියන්නේ වෙබ් සර්වර් ලයිබ්‍රරි එකට මෙතනට ඇඩ් කරන් තනවා. ඊළඟට අපේ සෙන්සර් එකට BMP 280 වලට අදාළ ඉන්ක්ලූ ලයිබ්‍රරි එක ඇඩ් කරන් තියෙනවා. ඊළඟට ආයි ඉන්ක්ලූඩ් එක ඇස්සේ මෙතන wire.h කියන ලයිබ්‍රරි එක තියලා තියෙනවා. මම මේ ගැන ඔයාලට අන්තිමටම කියන්න මොකද හේතුව කියලා මේක දාගෙන ඉන්න. මේක ඔයාලා අනිවාර්යයෙන්ම වගේ ලයිබ්‍රරි එකට ඇඩ් කරගන්න. sketch ගිහිල්ලා ඉන්ක්ලූඩ් ලයිබ්‍රරි ගිහිල්ලා manage ලයිබ්‍රරි ගිහිල්ලා ඉස්සෙල්ලා වගේම ඔයාලට ඒකත්
අර විදියටම ඩවුන්ලෝඩ් කරන ලයිබ්‍රරි එක නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලා මුල් වීඩියෝ ටික බලවන මේ වය කියන ලයිබ්‍රරි එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඩිෆයින් කරන් තියෙනවා ප්‍රෙෂර්, උපරිම ප්‍රෙෂර් බලන ප්‍රමාණය මම ඩිෆයින් කරන් තියෙන ඩිෆයින් එකට ඩිෆයින් ලු වේරියබල් එකට දාගෙන තියෙනවා. ඊට පස්සේ ආපහු මගේ මෙතන මේ තියෙන BMP 280 එතනටත් මම යොදාගෙන තියෙනවා. මොකද ඒක මේක ඇතුලේ තමා ටෙම්පරේච් ප්‍රෙෂර් ඇටිටියුඩ් කියන කියන ඒවායේ වැලියු ටික අපිට ගන්න ඕනේ. ඒකයි ෆ්ලොට් කියන මම මෙතන ෆ්ලොට් කියන ලූප් එක දාගෙන තියෙන්නේ. ටෙම්පරේච් එක අපිට දශම සංඛ්‍යා වලින් ගන්න ඕනේ හින්දා ෆ්ලොට් නැත්තම් ඔයාලට ඩබල් කියන වේරියබල් එකත් දාගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ෆ්ලොට් කියන එක තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ මෙතනට දාගන්න එක. ඊළඟට මෙතන ඡායක අස්සේ අපේ දැන් ඇත්තටම අපි මේක මේ මේ සෙන්සරෙන් වෙන දත්ත එක්කෝ අපේ ලැප් එකෙන් එහෙමත් නැත්තම් ෆෝන් එකෙන් තමයි IP ඇඩ්‍රස් එක කරහා බලන්නේ. ඉතින් Wi-Fi වලින් කනෙක්ට් කරගෙන බලන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා ඔයාලගේ ගෙදර තියෙන හෝ ෆැක්ටරි එක තියෙන කොහේ හරි තියෙන රවුටර් එක ඔයගොල්ලෝ පාවිච්චි කරන රවුටරේ SSID එක, ඒ කියන්නේ රවුටරේ සර්ච් කරනකොට එන නම මෙතනට දාගන්න. ඊළඟට පාස්වර්ඩ් එක, ඒ කියන්නේ රවුටරේ පාස්වර්ඩ් එක ඔයාලා මෙතනට දාගන්න ඕනේ. ඊළඟට වෙබ් සර්වර් එක සර්වර්ස් 80ක් කියන මම මේක දාලා තියෙනවා. ඊට පස්සේ වොයිඩ් සෙටප් එක, වොයිඩ් සෙටප් එකේ සීරියල් බෙගින් එතන සීරියල් ප්‍රින්ටර් නැවෝනේ විදිය තියෙන්නේ. ඊට පස්සේ ඉතනට තියෙන Wi-Fi SSID එකයි පාස්වර්ඩ් එකයි. පාස්වර්ඩ් එක පෙන්වන්නේ අපේ සීරියල් මොනිටරේ ඕපන් කරාම ඔයාලට SSID එක බලා ගන්න පුළුවන්. ඊළඟට වයිල්, මෙතන වයිල් කියන වේරියබල් එක උදාගෙන මම මේක සම්බන්ධ කරලා තියෙන්නේ Wi-Fi එකට කනෙක්ට් වෙන්න කියන කනෙක්ට් වෙලා තියෙන ඕන හින්දා තමයි වයිල් කියන ලූප් එකම යොදාගෙන තියෙන්නේ. මොකද වයිල් කියන එක අපි සම්බන්ධ කරගන්නේ අපේ ප්‍රෝග්‍රෑම් වලදී දිගටම කන්ටිනියු යම් කිසි දෙයක් කරගන්න ඕන නම් අපි වයිල් කියන ලූප් එක තමයි යොදාගන්නේ. ඒක නිසා ඊළඟට සීරියල් ප්‍රින්ට් වෙන්න කියලා මෙතන අපි ටයිප් කරන් තියෙනවා. ඒ කියන්නේ සීරියල් මොනිටරේ ඔයාලට මේ IP එක ඔයාලගේ, ඒ කියන්නේ දැන් අත්‍තරම කියනවා Wi-Fi node MCU එකට අපි ඔය රවුටරෙන් IP එකක් දෙනවා. මේ IP එක තමයි සර්ච් කරලා අපේ සෙන්සර් වලින් ගන්න දත් අපි බලාගන්නේ. ඉතින් මේ කොටසින් මම කියලා තියෙන්නේ ඒ IP එක ඒ ටික අපිට අපේ සීරියල් මොනිටරේ ප්‍රින්ට් කරලා පෙන්නන්න කියලා. ඒ ඊට පස්සේ IP ඇඩ්‍රස් එක අපි ටයිප් කරලා තමයි අපේ ඉදිරි කටයුතු ටික ඔක්කොම කරගන්නේ. ඊට පස්සේ ලූප් එකේ තියෙනවා සර්වර් එක සිලෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ වොයිඩ් එකේ අපේ ටෙම්පරේච් ප්‍රෙෂර් ඇල්ටිටියුඩ් ඒ ටික ඔක්කොම පෙන්නන්න කියලා මෙතන සදාන් කරලා තියෙන. ඊළඟට වොයිඩ් එකේ තියෙනවා ආපහු වොයිඩ් එකක් දාගෙන තියෙනවා මේක සයිස් ප්ලෑන් ඒ ටික කොහොමද කරන්න කියලා. ඊට පස්සේ මම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් විශේෂත්වයක් තියෙනවා. මෙතන ස්ට්‍රිං එක කියන එක යොදාගෙන, ස්ට්‍රිං කියන වේරියබල් එක යොදාගෙන ඒක ඇතුලේ මම මෙතන මේ HTML කෝඩ් ටිකක් දාගෙන තියෙනවා. ඉතින් මේ HTML කෝඩ් ටික ඇත්තනම දාගෙන තියෙන්නේ ඔයාලා දැන් බ්‍රවුසර් එක IP ඇඩ්‍රස් එක ගාලා සර්ච් කරාම ඒකේන අකුරු කොහොමද තියෙන්න ඕනේ, ටයිටල් එක කොහොමද තියෙන්න ඕනේ. මම මෙතන ටයිටල් එක වම ට්‍රොනික් ක්ලාස් වෙද ස්ටේෂන් කියලා තමයි තියෙන්නේ. ඊළඟට ප්‍රෙෂර් එක කොහොමද පෙන්වන්න, මොන කලර්ස් වලින්ද මේවා පෙන්වන්න ඕනේ, ඒ විදියට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ මෙතන මේ ටික ඔයාලට කැමති විදියකට මාරු කරගන්න. HTML කෝඩ් දැනගෙන තන්නනම් ඔයාලට කැමති විදියකට මාරු කරගන්න පුළුවන්. ලොකු දෙයක් නෑ. ඔයාලට කලර්ස් එහෙම වෙනස් කරන්න පුළුවන් නම් මේ විදියට මෙතන මෙන්න මේ කලර් එක කොපි කරලා අරගෙන ඔයාලා යන්න ඔයාලගේ බ්‍රවුසරේට මම සරලව පෙන්නන්නම්. Google එකට ගිහිල්ලා කලර් කෝඩ් එක මෙතන ගැව්වාම සර්ච් කරන්න. සර්ච් කළාට පස්සේ ඔයාලට පේනවා කලර් හෙක්ස් කලර් කෝඩ් කියලා. ඒකේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ගියාම ඔයාලට පුළුවන් මෙතනින් කලර් වර්ග ඔයාලට අවශ්‍ය කලර් එක සිලෙක්ට් කරගන්න. මෙතන කලර්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට ලස්සන්ට ඔයාලගේ ෆොන්ට් එක සකස් කරගන්න පුළුවන්. ඔයාලා වෙනස් කරලා බලන්න. හරි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට මෙතන wire.h කියලා එකක් තියෙනවා. ඒ මොකක්ද කියලා. ඉතින් ඇත්තටම ඔයාලා බලයි දැන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට අපේ පින් අවුට් එක
අපි මෙතන ලියනවා. ඉතින් මේක එහෙම සඳහන් වීමක් නැහැ. ඉතින් ඒක හින්දා තමයි y.h කියන අපි මේ ලයිබ්‍රරි එක මෙතනට ඇඩ් කරන් තියෙන්නේ. ඉතින් එහෙම y.h කියන එක ඇඩ් කරාම මම ඔයාලට පෙන්නන්නම් මෙතන මේකේ මේකේ GPIO IO 54 ඒ කියන්නේ දැන් අපි මෙතන සම්බන්ධ කරේ අපේ සෙන්සර් එක ඇත්තටම සෙන්සර් එක සම්බන්ධ කරේ ඩිජිටල් 1 D1 පින් එකට D2 පින් එකටයිනේ. ඉතින් ඇත්තටම කියනවනේ D1 D2 කියන්නේ SCL සහ STA පින් දෙක. ඔයාලට පේනවා තිකර මම හිතනවා. ඉතින් SDL හා STA පින් දෙක. ඉතින් මේ දෙකත් එක්ක සින්ක්‍රොන ඒ කියන්නේ බෝඩ් එකත් එක්ක ඩේටා ට්‍රාන්ස්ෆර් කරනකොට අපිට අර වගේ පින් සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. ඉතින් අර වගේ y.h කියන .h කියන ලයිබ්‍රරි එක දාලා ඒ පින් දෙකට විතරක් අපි යම් කිසි දෙයක් සම්බන්ධ කරනවා නම් ඉතින් අපිට ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ ලයිබ්‍රරි එක යොදාගෙන ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් යාළුවනේ මම හිතනවා මම කිව්ව ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න WhatsApp මේ සොරහම වෙන්නේ. යූ කමෙන්ට් කරන්න Facebook page එකට හරි නැත්නම් අපේ group එකක් තියෙනවා Facebook group එක. ඒකට හරි එකතු වෙලා එතනින් හරි ප්‍රශ්න යොමු කරන්න අපි පිළිතුරු ලබා දෙනවා. හොඳයි. එහෙනම් අපි යන් board එකට මේ program එක upload කරන්න. හොඳයි යාළුවනේ. එහෙනම් මම මේ විදියට Node MCU board එකට USB කේබල් එකකින් මේ විදියට USB කේබල් එක සම්බන්ධ කරගෙන මම Node MCU board එකට අපේ program එක දැන් upload කරන්න යන්නේ. Wire connection එක මම ඔයාලට මුලදී කිව්වා. හරි. මේ විදියට upload කරගෙන මම දැන් මගේ PC එකට සම්බන්ධ කරගන්නවා. හරි. මම සම්බන්ධ කරගත්ත මගේ PC එකට Node MCU board එක. ඊට පස්සේ දැන් තියන්නේ අපිට program එක upload කරන්න. හොඳයි. ඊට පස්සේ අප්ලෝඩ් කරන්න කලින් ඔයාලා දන්නා ටූල්ස් වලට ගිහිල්ලා අපි බලන්න ඕනේ අපේ බෝඩ් එක සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට අමතරව අප්ලෝඩ් ස්පීඩ් එක, ෆ්‍රීකවෙන්සිය ඒ ටික සම්බන්ධලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු අනිවාර්යෙන් බලන්න ඕනේ දෙයක් තමයි පෝට් එක. මගේ කොම්පෝට් 4 සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් අපේ බෝඩ් එකට මේක අප්ලෝඩ් කරන්න. හොඳයි. මම දැන් අප්ලෝඩ් බටන් එක ක්ලික් කරනවා. හරි. අප්ලෝඩ් වෙනවා, කම්පයිල් වෙනවා ඉස්සෙල්ලාම ප්‍රෝග්‍රෑම් වෙන්න කලින්. මතකද ඔයාලා මෙතන Wi-Fi එකට පාස්වර්ඩ් එකටයි ඔයාලගේ Wi-Fi එකේ පාස්වර්ඩ් දෙක දෙන්න. හොඳයි. එහෙනම් යාළුවනේ කම්පයිල් වෙලා ටික වෙලාවක් යනවා මේක අප්ලෝඩ් වෙන්න. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මොනවද තියෙනවා නම් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපේ page එකට message එකක් දාන්න, page එකට දාන්න. එහෙමත් නැත්නම් අපේ group එකක් තියෙනවා, group එකට දාන්න. group එකේ ඔයාලට අවශ්‍ය දේවල් වෙනද මොනවාරි විකුණ ගන්න නම් ඒ වගේ දේවල් වලට ඕන නම් ඔයාලට පුළුවන් එකට join වෙලා ඒකේ පළ කරගන්න. PC ගැන, electronic ගැන සෑම දෙයක්ම පුළුවන්. ඉතින් අපි අනිත් වීඩියෝත් බලන්න, channel එක subscribe කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න. තාම compile වෙනවා. හරි. දැන් upload වෙන්න පටන් ගත්තා. ඔයාලට පේනවා මෙතනින් 120යි 126යි ඒ විදියට යනවා. ඊළඟට අපේ LED blink LED එකක්පත් වෙනවා upload වෙනකොට. ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු upload වුණාට පස්සේ. හොඳයි. මෙතනින් heart resetting කියලා තියෙනවා. ඒ කියන්නේ phone එකේ ඒක Node MCU එකේ restart pin එක ඔබන්නගෙන. මොකද මෙතන මෙහෙම ඔබන්න හේතුව තමයි serial monitor එක open කරගන්න. serial monitor open කරගත්ත පස්සේ මේක ඔබන්න හේතුව තමයි, මොකද අපි දැන් අපේ IP address එක, ඒ කියන්නේ මේ Node MCU එකට දීලා තියෙන IP address එක අපි බලා ගන්න ඕනේ. ඒක තමයි අපි web browse කරන්නේ. හරි. මම reset button එක සමාවෙන්න. මම reset button එක එකපාරක් ඔබනවා.
वाट इट पास बलगा वैफई की एस एस ईडी नम मगेन डेटा की तीन इट पास वैफई कनेक्टेड ना कि इट पास वाट बलगा मट वैफई की दुन ईपी अड्रस एक्सी अन उद्देक एक्सी अट्ठा एक हतर की हाँ अभी दंगम मेक मम कॉपी करगा कंट्रोल सी कॉपी करगा मम मगे वेब ब्राउज़र ओपरामी तीन एक ओपन करगा ओपन करगा मेतन मम एक पेस्ट करगा इट पास मटावा सर्ट कर हरी मम सर्ट करना समय पड़ी रखना मेतन पेस्ट कर मम्मी का सर्ट करना अन्ना दंग वाट बलगा पुलवा अपे अपी करपु प्रोग्राम मेकट अदालव अपे सेंसरिंग अपिट लबादी लतीनो सेंसरिंग लबादी लतीनो अपे टेम्परेचर का प्रेशर का एल्टीट्यूड का आई थिंक मे सब्सक्राइब टोनिक क्लास कीने का मंगवाट पेंडा ना प्रोग्राम के तीनो एचटीएमएल कोड का से मेतन तीनो वाट बलागंड पुलवान पोटकिन सब्सक्राइब वाट पुलांग वाट अवश्य विधियट एव विनस्कर गाड़ना मैं तीन सब्सक्राइब टोनिक क्लास की एला तीनो एक तमा मेतन वाट पेनला तीन इट पास टोनिक क्लास वेद स्टेशन आईपी नेम में दी लीनो वाट बलांग पुलांग मेतन आईपी नेम में दी लीनो सब्सक्राइब तीन टोनिक क्लास वेद स्टेशन की एक मम मेतन टाइप कर लीनवा ट्रोनिक क्लास वेद स्टेशन की टाइटल लगे टाइटल लगे टाइप कर लीनो हरी दंग अपी लैपटॉप पे कहीं अपे डिटेल्स टिक गत्ता वाट पर आंधे मेक मैं ये दिया टा डिटेल्स टिक गत्ता तब दे अपने ना मैं ये दिया मामा एंगल मैं ये दिया लांका लामा रीपेश करना ऐसा मर वाट पर लागन पर मैं विनाश सेनो टेम्परेचर जगह में आई मैं ये दिया तीपा विनाश सेनो आई मैं ये दिया टा तब ठीक है ना को मैं ये दिया टा विनाश सेनो वाट बलागन ने पुलवा හොඳයි යාළුවනේ අපි දැන් බලමු අපේ මොබයිල් ෆෝන් එකෙන් කොහොමද මේ IP address එක සර්ච් කරලා කොහොමද මේ අපිට මේ දෙකේ පෙන්වන්නේ කියලා. ඉතින් මේකෙන් එන details ටික. හොඳයි යාළුවනේ එහෙනම් මම ඉස්සෙල්ලාම මගේ Wi-Fi router එකට මම connect වෙන්නම්. අපි අතන program එකේ දුන්න router එකට. හොඳයි ඊළඟට මගේ search වුණා ira data කියලා Wi-Fi එකට connect වෙලා තියෙන්නේ. कनेक्ट होने पास मम मेतन मगे वेब ब्राउज़र ओपन करगा मेतन मैं टाइप करगा कसी अनु देखाई डॉट कसी एट अटाई डॉट काई डॉट अंतर सर्च करगा हरी वाला बलागंड पुलवान सब्सक्राइब टू माय क्लास කියලා තියෙනවා ටෙම්පරේචර් එක පෙන්නනවා ප්‍රෙෂර් පෙන්නනවා ඇල්ටිටියුඩ් ඒ ටික ඔක්කොම පෙන්නනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට ඉතින් යාළුවනේ මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් හරියක් වැදගත් වෙයි කියලා ඉතින් ඔයාලට පුළුවන් මේක මීට වැඩිය වෙනස් ආකාරයකට නිර්මාණය කරන්න ඔයාලට පුළුවන් මේක ඔයාලගේ වැඩ කරන තැන එහෙමත් නැත්නම් ඔයාගේ කාමරේ ඔයාගේ नव निपेव मनोहरिकट योदा गणपुलवान थिंग वाट पुलवान वाक निर्माणशीली हकिया वाणु वाट पुलवान मेक मुकदमे से पोड़िया किंदोट योदागन के निर्माण कर थिंग ये निर्माण करोत् अनिवार्य मे पेज एक हरी ग्रूप एक हरी एफ पी ग्रूप एक हरी दम लिंक देख पाल दाना इवे मे सेंसर गे मम अली एक्सप्रेस एक लिंक मैं पाली दाना वाट पुलवा दी गण लंका वे वेल पुल अति गिन अली एक्सप्रेस ई थिंक आप चानल के सब्सक्राइब करना तब कनेक्ट बना शेयर करना मनोहरी प्रश्न तीन गटर तीन अनिवार्य अपे आर इलेक्ट्रॉनिक लेसन पाठ माला अनिवार्य मुकद मेवा इलेक्ट्रॉनिक लेसन पाठ माला अनिवार्य मेदगा डेगा थिंग तब के शेयर करना लाइक करना अनिवार्य कमेंट करना ओन बेला कमेंट करना अभी अनिवार्य रिप्लाई करना आप टीम कटे रिप्लाई करना
ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.